අද්භූතමාද උදෑසනම බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තු කමිටු ක්‍රියාත්මක විය යුතු ආකාරය මෙහෙවන්න ඕන ආකාරය ඒ පිළිබඳව බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා මම ඔබතුමාට බොහොම පැහැදිලිව කියන්න කැමතියි විශේෂයෙන්ම ලැබැඳියාවන් අතර ගැටුම් තියෙනවා නම් conflicts of interest තියෙනවා නම් ඇත්ත වශයෙන්ම ඒ කමිටුවල සභාපතිවරුන්ට ඒ කමිටුවල වැඩ කටයුතු මෙහෙවන්නට සීලාචාර සදාචාරාත්මක නිත්‍යානුකූල ව්‍යවස්ථානුකූල අයිතියක් නැහැ. එනිසා විශේෂයෙන්ම මම කියන්න කැමති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකෙක් හැටියට කටයුතු කරලා ඒ උපදේශන සේවාවට මුදල් ලබාගෙන අද දවසේ ක්‍රිකට් වල දූෂණය හොරකම වංචාව පිළිබඳව විමසීමේ කමිටුවල සභාපතිත්වයේ දරන්න පුළුවන් ද බැරිද කියන කාරණාව ඔබතුමා විමර්ශනයට ලක් කරන්නට ඕන. ඒ වගේම මම අද එතනින් එහාටත් යන්නට යනවා. Business Management School of Colombo කියන ආයතනයේ අයිතිකරු කවුද? එම ආයතනය මේ රටේ රාජ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා consultancy සේවාවන් කාට කාට ක්‍රියාත්මක කරලා තිබෙනවා. මම ඔබතුමාට සාක්ෂි ඇතුව අභියෝග කරනවා නම් මම සාක්ෂි කරන් ඉදිරිපත් කරන්න සාක්ෂි ඇතුව මේ කාරණාව කියන්න කැමතියි. කමිටුවට ගෙන්නනවා. ගෙන්නලා අහනවා බිස්නස් ප්ලෑන් එකක් තියෙනවද කියලා. බිස්නස් ප්ලෑන් එක නැහැයි කියනවා. එහෙනම් බිස්නස් ප්ලෑන් එක වහා හදන්න ඕනේ කියලා. වහා හදන්න ඕනේ කියලා Business Management School of Colombo ආයතනයත් එක්ක හදනවා business plan සහ එක එක consultancy කරනවා. එක උදාහරණයක් කියන්න. එක උදාහරණයක්. Vocational Training Authority. වෘත්තීය පුහුණු අධිකාරිය. ඔබතුමා දැන් හොයලා බලන්න. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිට කවුරු හරි චෝදනා කරයි කියලා විවිධ කමිටුවල අපි ඒවට කලබල වෙන්නේ නැහැ. දැන් මෙතනදි කියුණානේ අර සංස්කෘතික අරමුදල පිළිබඳව විනිසුරුවරෙක් වාර්තාවක් හදලා තිනවයි කියලා ඒක කෝප් එකට දීලා තිනවයි කියලා ඒක හෙට උදේට මේ සභාගත කරන්න හෙට උදේට සභාගත කරන්න එතකොට ඒකේ නිගමන ඔක්කොම බලා ගන්න පුළුවන් සභාගත කරන්න මං අභියෝග කරන්න පුළුවන් නම් කරන්න කියලා ඒ වාර්තාව එතකොට බලා ගන්න පුළුවන් ඒ විනිසුරුවරයාගේ සහ මං හිතන්නේ තවත් නිලධාරීන් දෙපළකගේ ප්‍රධානත්වයෙන් කරපු වාර්තාවේ නිගමන අපිට බලා ගන්න පුළුවන් සභාගත කරන්න මං කියන එක කරන්නේ කියලා ගරු කථානායකතුමනි වෘත්තීය පුහුණු අධිකාරියේ කන්සල්ටන්සි සේවාවක් කරලා තියෙනවද බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලම්බෝ මං වගකීමෙන් මේවා කියන්නේ තව ආයතන රසක් තිබෙනවා බිස්නස් ප්ලෑන් එක තියෙනවද කියලා අහනවා නැහැයි කිව්ව හැටියේ වහාම මේක හදන්න ඕනේ කියලා තමන්ගේම ආයතනය දාලා හදවලා තමන්ට ගෙවා ගන්නවා. ඔන්න වගකීමෙන් මම කියන්නේ. තවත් ඕනනම් තව තියෙනවා කියන්න පුළුවන්. ඒ නිසා මම එකක් කියන්න කැමතියි දැන් බලන්න මම දැක්කද පුවත්පතක තියෙනවා කෝප් කමිටුවද පෝක් කමිටුවද කියලා. හා ආර් යූ ඇක්චුවලි එක්සැමිනින් මේක විභාග කරන කෝප් කමිටුවක්ද ඔර් ආර් යූ පෝකින් ඉන්ටු සම් අදර් බිස්නස්? ආ එහෙම මොකද මම දැක්ක පුවත්පතක තියෙනවා කියලා මේ කිවිල්ලම තුමා මට කිව්වා. මොකද මම වැඩි ඒ පුවත්පත බලන්නේ මොකද ඒකේ හුඟක්ම එරර්ස් තියෙන හින්දා. ඩේලි එරර්ස් තියෙන්නේ. ඒක වෙනම කතන්දරයක්. ගරු කථානායකතුමනි එහෙම පුළුවන්ද? එතකොට මේ මෙහෙම කළා මේ ගරු කථානායකතුමනි. මෙහෙම කරලත් කරන්නේ තමන්ගේ බිස්නස් කම්පැනිට බිස්නස් ඉන්න එකද? මෙහෙම කළා. නෑ මං අහන්නේ ඔබතුමා මේක විභාග කරන්න. VT එකේ කොහොමද කන්සල්ටන්සි කරන්න කියන්නේ? දැන් ඔගේ විභාග කරන්න. හරි. විපක්ෂ නායකතුමා ඔබතුමා මම පෞද්ගලිකව තඳුරනවානේ. ඔබතුමා එක දීර්ඝ කාලයක් මම ආශ්‍රය කරලා තියෙනවා. අපි දෙන්නටම ඉතාම සමාන වටිනාකම් තිබුණා. ආගන්න මම කියනකම් පොඩකින්ද? පොඩකෝමින්ද? ඔබතුමා ඔය නගන චෝදනා සම්පූර්ණයෙන් මම ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමා මතක තියාගන්න කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල 2016 ආරම්භ කරා කියලා මම කථානායකතුමාට කියලා තියෙනවා.
කතානායකතුමා දන්නවා ඒක කිසිදු අහිතියක් මට නැහැ කියලා. මම විශ්වවිද්‍යාලයෙන් සප්තවාර්ෂික නිවාඩු වරකින් එතෙන් ආවේ. ඔව් අපි ගොඩක් ආණ්ඩු ආයතන වලට වැඩ කළා තිනවා. හැබැයි ඔබතුමා එක රුපියල් 5ක් කෝප් කමිටුවට ආරාධනා කරපු ආයතනයකින් උපාය මාර්ග සැලැස්මක් හදන්න අරගෙන තියනවා කිව්වොත් හෙට උදේ මම මෙතනින් අස් වෙනවා. ඔබතුමා කිව්වා වෘත්තීය පුහුණු අධිකාරිය ඕව් වෘත්තීය පුහුණු අධිකාරියට මට ආරාධනා කරා පළවෙනි දවසේ ඇවිල්ලා කෝපරේට් ප්ලෑන් එකක් කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න කියලා. මම මේ රටේ ආයතන ගණනාවකට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරෙන් අපිට හම්බෙච්ච දෙයක් නැහැ. හැබැයි ඔබතුමා මතක තියාගන්න අවුරුදු 30ක්ම රස්සාවක් කරපු මිනිස්සෙක් මේ රටේ බැංකුවලට රක්ෂණ සහ ආයතන වලට මහා විශාල ප්‍රමාණයක වැඩ කළා තියෙනවා. ඔබතුමා Google එකට ගිහිල්ලා බලන්න මම ලියලා තියෙන ප්‍රමාණය. ජාත්‍යන්තර පිළිගන්න පොත් 16ක් මම ලියලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මම ඔබතුමාගේ තැනට වැටලා මඩ ගහන්නේ නැහැ. Bumi Suti Bandar Mantua. Bumi Suti. Mewa Verdi. Sabah Naya Ketuma Meka Adi Aram. Raksa Naya Ketuma Wage Kenek. Mewa Kienek. Hari Bumi Suti. Indah.